අතරම අත්හදා බැලීමක් වශයෙන් තමයි මේක කරේ. මේ කාලෙට ලූණු කරන්නේ නැහැ කවුරුත්. මේක අවදානමක් අරගෙන තමයි කරේ. ලොකු අවදානමක්. වීව එක තුන උකුතේ එකක රස උපරිමයි. අතරම අත්හදා බැලීමක් වශයෙන් තමයි මේක කරේ. දැන් අවුරුදු ගාණක් හිතන් හිටියා කරන්න. නමුත් අපි අපි අර හැම අවුරුද්දෙම ලූණු ගොවිතැන කරන නිසා මේ අවුරුද්දේ එක කරන්න ඕනි කියලා හිතලිවල්ලා මේ බීජ කිලෝ එකක් තවන් දාලා හිටවුවේ මේ කොළ ලූණු වලට ගලවන්න. නමුත් අපි වර්ෂාව අඩු නිසා මේ ලූණු අල මිල නිසා මේ ලූණු අලම ගලවන්න කියලා හිතාගෙන මේ තිබුණා. මොකද ඒක අපිට ගොඩක් වාසි වුණා වර්ෂාව අඩු නිසා. සෑහෙන්න මහන්සි වුණා. දැන් මාස දෙකයි දවස් 10න් තමයි මේ ලූණු අස්සන්න නෙලා ගත්තේ මම. හොඳ සාර්ථක අස්සන්නක් තියෙනවා ඉතින්. ඔය අතරමැදි කාලේ සාමාන්‍ය අපි මේ කාලේ වෙන්නේ අප්‍රේල් වලින් පස්සේ මැයි මාසේ වගේ තමයි. මැයි අගෝස්තු අතර ඒ වගේ තමයි ලූණු වගා කරන්නේ. දැන් මේක මම ජනවාරි මාසේ තවන් දැම්මේ. මේ කාලෙට ලූණු කරන්නේ නැහැ කවුරුත්. මේක අවදානමක් අරගෙන තමයි කරේ. ලොකු අවදානමක්. ඉතින් වියදම වැඩි මේක. ලූණු වල සෑහෙන වියදමක් යනවා. ඉතින් සාර්ථක වුණා ඉතින් මේ රට ගොවිතැන් කරන ගොවියොන්ට මම ඉල්ලා හිටනවා ඉතින් මේක අත්හදා බලන්න කියලා. ටික ටික ගොඩක් නෙමෙයි සාමාන්‍ය ටික ටික අත්හදා බලලා කරන්න කියලා. ඉතින් මේක සාර්ථක වෙනවා බොහෝ දුරට. ඉතින් දිලීරනාශක ඉතින් හරියට යොදවුවොත් සාර්ථකයි. මම මේ රජයෙන් ඉල්ලා හිටනවා මේ කෘෂිකර්මයේ මේ ගොවි ජන සේවා හරහා ගොවියෝ දිරිමත් කරලා අතරමැදි කන්නවල කරන්න ගොවියෝ දිරිමත් කරන්න කියලා. අද වෙළඳපොලේ අද උදේ වෙනකොට ලූණු කිලෝ එකක් ඉන්දියන් ලූණු කිලෝ එකක් රුපියල් 660ක් වෙනවා. තව චීනෙන් එනවා ඒවා රුපියල් 200 විතර. එක එක රට පකිස්තාන් එනවා. එක එක රටවල් වලින් ගෙන්නන්නේ. දැන් මේක අපේ රටේ වගා කරගත්තොත් අපේ ගොවියෝ වගා කරගත්තොත් ඇත්තටම අපේ රටට මේක සම්පතක්. අපේ ගොවියොන්ට රජයෙන් ගොවි ජන සේවා හරහා උපරිම සහයෝගය දුන්නොත් අපේ ගොවියෝ හොඳ තැනකට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ලූණු කන්නක නෙමෙයි මේ කාලේ වගේ වගාවක් කරලා තින්නේ අතරමැදි කන්නක. මම හිතන්නේ මේ මල්ලී අභියෝගයක් බාර අරගෙන රටට පණිවිඩයක් දීලා තිනවා. වගා මම හිතන්නේ ගොඩක් ලූණු වගා කරන ගොවි මහත්තයෙක් තමයි අපේ මල්ලී. ඉතින් මම හිතන්නේ මේ දේවව්ව ගොවි ජනපදයට අයිති මේ ගම්මානේ ලූණු බීලූණු ලොකු ලූණු වගාව කරාට සාමාන්‍යයෙන් වැඩි ප්‍රසිද්ධ තියෙන්නේ සීගිරිය, බලුටාව, මේ වැහවල වගේ කියන ප්‍රදේශ තමයි. නමුත් මං හිතන්නේ මේ අභියෝගේ බාර අරගෙන ඒ පැත්තවත් මේ වගාව කරලා ඇති කියලා. මම මේ මගින් රටට ඉල්ලීමක් කරන්නේ රජයක් වශයෙන් මැදිහත් වෙලා මෙම ගොවීන් හට දිරිමත් කරලා මං හිතන්නේ ඔවුන් දැන් ගොවි ජන සේවක හරහා බීජ ලබා දීලා ඔවුන්ට කියන්නේ පහසුකම් සපයන්න කියලා ඉල්ලීම කරන. මොකද රටේ තියෙන ගොවිතැන මං අපි දකින විදිහට ලූණු වලට සාධාරණයක් ඉෂ්ට නොවුන නිසා ලූණු වගාවෙන් ගොවීන් 99%ක්ම ඈත් වෙලා ඉන්න. මං හිතන්නේ බීජ පොහොර ඉතාමත් සාධාරණ මිලකට ගොවියන්ට දුන්නා නම් මේ වගාවක් ඕනම වගාවක් සාර්ථක කරන්න පුළුවන්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ